आयो अदत्तपी दहाय श्रेणी पाडमी इतुरु कोटस अपे पेरन समाजे एके आर्थिके करिंदम कथा करमिन इन्ने आर्थिके मन किव्वा कोटस कीपयक मतक एति कृषि कर्मांते कर्मांत वेलंदाम सह सेवा किय अद मन उत्साह करनवा वेलंदाम गैन कियल दे इति चुट्टक कलिन पणिविडयक देन्न ति ओगोल्लगे अम्मा तात्ता पोड्डक इन्नवना चुट्ट नवत्तल गिहिल्ला एन्न किया होंदै मेकेदी अम्मा तात्तलाट कियन्न तियेन दे तमयि मम मे करन पाडम दैन मम इन्ने हतरवेनि पाडम दैन मे मासेम पस्वेनि पाडम पटन गन्नत ओन इति ए निसा ඒකට යද්දි මේගොල්ල සටහනක් ලියා ගන්න ඕන. ඒක ලියනවද කියලා බලා ගන්න ඕන. මම බෝඩ් එකේ දාන්නේ සටහනක් විදියට ඒගොල්ල සටහන් කර ගන්නවද? ඒක බලන්න. ඊළඟට ඒක නැවත පොඩ්ඩක් බලනවද කියලා බලන්න. මොකද මට වෙනද වගේ ඊළඟ සතියේදී ඕගොල්ලත් එක්ක කතා කරන්න තියෙන අවස්ථාව නැහැ. ඒ නිසා මම විතරයි කතා කරන්නේ. ඒ නිසා දැන් ඔන්න දෙමෝපියන්ට ලොකුවක කීමක් තියෙනවා 10 ශ්‍රේණි ළමයින්ගේ ඒවට තනියෙන් වැඩ කරන්න බැරි නිසා पोड्डक एगोलांट उदाव करान अर लियपु देवाल नवत पोड्डक अहान एक पोत बलागेन नवत मेगोलागे अहान एक मांग वेनद करा देम मट एक करान विद्या ने एम नेत्तान मट कोल लेका करागेन देन मांग एतो कोट अहान हारे होंदे एम नांग उन दुए पुते अभी पटांगामु अद अपे मात्रुका एक तमाई वेलंदा देम अपे में කරන්නේ අර අපේ පැරණි සමාජයේ තියුණ ආර්ථිකය කියන එක කරුණු දෙකක් ඇසුරෙන් ලියන්න කිව්වොත් ඔයගොල්ලෝ කෘෂිකර්මාන්තය කර්මාන්තය ලියාවි කරුණු තුනක් ඇසුරෙන් ලියන්න කිව්වොත් කෘෂිකර්මය කර්මාන්ත සහ වෙළඳාම කියලා ලියා. එහෙම නැත්නම් වෙළඳාමෙන්ම ලියන්න කියන්නත් පුළුවන්. මොකද මේවා කරුණු තියෙන. වෙළඳාම තියෙනවා පැරණි සමාජයේ අද සමාජයේ වගේම කොටස් දෙකක්. මොකද්ද මේ කොටස් දෙක? එකක් තමයි देशीय वेलंदाम देशीय अनित्य कतमाई विदेशीय वेलंदाम विदेशीय वेलंदाम देम्मम में पाडमे अपट उमना करन विभागे संधा उमना करन देनुमटिके कतु करन पोड़ी सतहना खदागान मेतन एनो देशीय वेलंदाम तिबुनाय कियला अपट पैरनी समाजी तिबुनाय कियला निकम्म की वट हरियाने एकर साधक उमना करन එතකොට අපට හම්බ වෙනවා පැරණි සෙල් ලිපි වල මෙන්න මේ වගේ වචන කීපයක් සීගිරියේ බටහිර උද්‍යානයේ තියෙන සෙල් ලිපියක සඳහන් වෙනවා අබල වපර කියන වචනයක් අබල වපර කියලා කියන්නේ අම්ල ව්‍යාපාර කියන එක අම්ල ව්‍යාපාර කියලා කියන්නේ සියඹල වෙළෙන්දා අම්ල ව්‍යාපාරික ව්‍යාපාරික ඒ කියන්නේ මේ සියඹල වෙළඳාම් කරපු එක්කෙනෙක් සියඹල වෙළෙන්දා සියඹල වෙළෙන්දා මේවා හරියට ලියා ගන්න බලන්න ඊළඟට අපිට පැරණි සෙල් ලිපි වල හම්බ වෙන මීට අවුරුදු 2250කට විතර කලින් හම්බ වෙන සෙල් ලිපි වල මෙන්න මෙහෙම වචන හම්බ වෙනවා වාපර व्यापार किया ने व्यापार किए ने वचने अधिक हैती व्यापार ईलगट हम बनवा वाणिज्य किया ने वाणिज्य किए ना दहस एक किया ने वेलंदाम वाणिज्य किए ना दहस ईलगट हम बोलते हम बनवा पूग किए ले वचने आ पूग किए ले किया ने पूग किए ले किया ने වෙළඳ සංවිධාන සමහර අය එකතු වෙලා තමයි වෙළඳ කටයුතු කරලා තියෙන්නේ මේ එකතු වෙච්ච වෙළඳ කණ්ඩායමකට කියන වෙළඳ සංවිධානයක් කියලා. එදා ඒක සෙල් ලිපි වල සඳහන් වෙලා තියෙන්නේ පූග කියලා. ඒකට කියනවා වෙළඳ සංවිධානය කියලා. වෙළඳ සංවිධානය. ඊළඟට ඔය පූග කියන එකටම සමානතා වචනයක් තියෙනවා. ඒක තමයි නියම ස්ථාන. නියම ස්ථාන ඒ කියන්නේ
නියමස්ථාන 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 ඒ දෙකටම කියන්නේ මේ දෙකටම කියන්නේ අපි වෙළඳ සංවිධාන හඳුන්වපු නම් මොන මං සංගල වරහන දැම්මේ හරි දැන් ඔයින් ඔයි වචන වලින් අපිට පැහැදිලි වෙනවා අපි පැරණි කාලේ අපේ රටේ වෙළඳාම් තිබුණා දේශීය වෙළඳාම් එහෙම නැත්නම් ওই වචන තියෙන විදියක් නැහැනේ ඊළඟ මේ ටික විතරක් මම මේක හැබැයි කෙටි ප්‍රශ්න වලට අහන්නත් පුළුවන් පරිණ සමාජයේ පූග නැත හොත් නියම ස්ථාන යනුවෙන් හඳුන්වා ඇත්තේ කුමක්ද කියලා අහලා ඔයගොල්ලන්ට කෙටි ප්‍රශ්න පත්‍රයක් දෙන්න පුළුවන්. අර ඔයගොල්ලා ලියන ප්‍රශ්න පත්‍රයේ ලකුණු තුනක් ගන්න එකට වෙළඳාම සම්බන්ධ පහස් සඳහන් වචන වලින් අදහස් කර ඇත්තේ කුමක්දයි ABC ඉදිරියෙන් ලියන්න. ඔන්න ABC කියලා ওই තුනක් දෙන්න පුළුවන්. ඒක ඉස්සරහින් ලියන්න ලකුණු තුනක් දෙන්න පුළුවන්. හොඳයි. එහෙමනම් දැන් අපි බලමු මේකට තව සාක්ෂියෝන විස්තර ලියන වෙලාවට සාක්ෂි වමනා කරනවා අපි සාක්ෂි හොයාගෙන යන දැන් අපි දේශීය වෙළඳාමේ අපට හම්බ වෙනවා හොඳ සාක්ෂියක් මොකද්ද අනුරාධපුරයට ගිය සුරනිමල කියන පුද්ගලයා මහගම සිට අනුරාධපුරයට ගිය සුරනිමල කියන පුද්ගලයා එහෙදී අරගෙන තියෙනවා සුවඳ විලවුන් බෝතලයක් සුවඳ විලවුන් මිලදී අරගෙන තියෙනවා ඉන්සුරණිමලට මතක් වෙන්නේ නැති අනුරාධපුරයට ගියාම තමන්ගේ ගෙදර ඉන්න කට්ටිය අම්මා තාත්තා සහෝදර සහෝදරිය මතක් වෙන්නේ නැති ඉතින් මේක වැදගත් දෙයක් ගෙනත් දෙන්න ඕන්න ගෙනත් දීලා තියෙනවා සුවඳ විලවුන් කුප්පියක් අපි ඕකට කියනවා තේරෙන භාෂාවෙන් නම් සෙන් කුප්පියක් කියලා. ඔන්න තව උදාහරණයක්. මොකද්ද? අනුරාධපුරයට ගිය සුරනිමල. අපි ඒක අරගම් බලන්න. අනුරාධපුරයට ගිය සුරනිමල. අනුරාධපුරයට ගිය සුරනිමල. සුවඳ විලවුන් මිලදී ගත්තා. සුවඳ විලවුන් මිලදී ගැනීම කොහෙන්ද ගත්තේ කාල සුමන නම් වෙළඳ පොලේ කාල සුමන කියන වෙළඳ පොලෙන් තමයි මිලදී අරගෙන තියේ එහෙනම් හොන අපිට හොඳ උදාහරණයක් දැන් තියෙනවා ඊළඟට අපිට තව ගන්න පුළුවන් මේකට තව උදාහරණ අරගන්න පුළුවන් අපට හම් වෙනවා අර හතරවන උදේ රජ්ජුරුවෝ උදේ පාන්දර යනකොට එයාට පැමිණිලි ගණනාවක් එනවනේ ජනතාවගෙන් පැමිණිලියෙන් ඒ ජනතාවගෙන් එන පැමිණිලි වලට නීති පනවනවනේ හොඳයි කොහොම වුණත් පොතේ තියෙන්නේ හතරවන උදේ රජතුමා හෝපිටිගම වෙළඳ පොළ සම්බන්ධයෙන් නීති පනවා ඇති බව බදුළු ටැම් ලිපියේ සඳහන් වෙනවායි කිය. බදුළු ටැම් ලිපියේ සඳහන් වෙනවායි කියලා. මොකක්ද මේ බදුළු ටැම් ලිපියේ සඳහන් වෙන්නේ එහෙනම් ඒ නීති. එතකොට තමයි මම අර කිව්වේ හෝපිටිගම වෙළඳපොළ සම්බන්ධයෙන් ඔන්න ආව රජුරුවන්ට ගැටලු. ඒ ගැටලු වලට නීති හදන්නේ. අපි මෙහෙම කියමුකෝ. ඕන්න එනවා රජුරෝ ඉස්සරහට එක් පුද්ගලයෙක් මහරජතුමනි මම හෝපිටිගම් වේද පොළට ගොස් මිලදීගත් බුලත්වල මේ මැද තියෙන සියලුම බුලත් වියලිලා ගිහිල්ලා මට හම්බුනේ දුන්න මුදලට වියලිච්ච බුලත් කොළ මට උනේ හරි අසාධාරණයක් මහරජතුමනි දැන් ඔන්න රජතුමා දානව නීතිය මොකක්ද බුලත් වියලෙන්න බෑ වියලිච්ච විකුණන්න බෑ හැබැයි ඒකට පිළියමකුත් යදනවා බුලත් පුවක් විකුණනවා නම් ආවරණයක යට මැස්සක තබා විකිණිය යුතුය
ආවරණයක් යට මැස්සක තබා විකිණිය යුතුය අන්න නීතියක් ඊළඟට තවත් කෙනෙක් කියනවා පස්වාන්දාගල බුදුන් දේවයන් වහන්සේ මේ බලුගත්තාම ඔය විදිහට දැන් කියනවා ප්‍රශ්නේ මොකක්ද මේ ප්‍රශ්නේ ඒක තමයි මම ගියා මහරජතුමනි වෙළඳපොළට මේ මල්ලක් අරගෙන බඩු අරගෙන එන්න කියලා ඒත් මේ මල්ල අරගෙන බඩු ගේන්න ගියාම වෙළඳපොළට ගියාම දැනගන්න ලැබුණා මගදී මේ බාණ්ඩ විකිණිලා හවරයි ඒ නිසා මට මගේ වුමනාව කරගන්න විදියක් නැහැ මම හිටියේ වෙළඳපොළේ මගදීම බඩු ටික විකිණිලා මහරජතුමනි මට උනේ හරි අසාධාරණයක් මේකට රජතුමා දානවා නීතියක් මොකක්ද දාන නීතිය රජ්ජුරුවෝ දානවා නීතියක් වෙළඳපොළට බාණ්ඩ ගෙනීමට පෙර පෙරමගට ගොස් බාණ්ඩ මිලදී ගැනීම තහනම් ඒක රජාන ඒ නිසා නොකර බෑ පෙරමගට ගොස් බාණ්ඩ මිලදී ගැනීම තහනම් දැන් තවත් නීතියක් ආවා බුලත් නීතියයි ඉස් බාජනේ මල්ල නීතියයි ඊළඟට තවත් නීතියක් එනවා ඒකේ ඉන්නේ තවත් කෙනෙක් ඇවිල්ලා කියන පස්වාන්දාහර බුදුන් දේවයන් එහෙම කියනවා දැන් ඉදිරිපත් කරනවා ගැනවිල් දුක් ගැනවිල්ල ඒ වෙලාවේ කියන්නේ මොකද්ද මහරජතුමනි මා බාණ්ඩ මිලදී අරගෙන ආවා බාණ්ඩ මිලදී අරගෙන වෙළඳපොළෙන් ගෙදරට ගෙනාවෙන් පස්සේ මගේ ගෙදර ඉන්න ගම මහගේ මගේ ඇඟට ගොඩ වුණා මහරජතුමනි මේක නෑ බාණ්ඩවල නියමිත බර සහ ප්‍රමාණය නෑ කිය රජතුමා එකටත් නීතියක් දාන මොකද්ද දාන නීතිය ඒකට තමයි නීතිය දාන්නේ තරාදි පඩි කිරුම් මිනුම් කටයුතු කරන්නේ දී පඩි ඒවා රජතුමාගේ නිලධාරීන් ලවා අනුමත කරව ගන්න ඕන නියම බර තියනවද කියලා ඕන්න තවත් නීතියක් දාන්න. ඔය අතරේ කරත්තකාරයෙක් කෙනු රජුරු හම්බේ. ඇවිල්ලා කියනවා පස්වාන්දාරක බුදුවන් දේවයන් වහන්සේ මා මේ බඩු රැගෙන යන්නේ හොපිටිගම් වෙළඳපොළට නෙවෙයි ඊටත් එහා වෙළඳපොළකට. මේ වෙළඳපොළ ළඟින් යනකොට නිලධාරීන් මගෙන් බදු අය කර. මේක මහා සාධාරණයක්. දැන් එහෙ ගියාම එහෙනුත් බදු අය කරා. රජ්ජුරුව දානවා නීතියක් වෙළඳපොළ පසුකර යන කරත්තවලින් බදු අය නොකළ යුතුය බදු අය නොකළ යුතුය ඕන තව නීතියක් හොපිටිගම් වෙළඳපොළ සම්බන්ධයෙන් දැම් ඊළඟට එන්නේ ටිකක් වෙනස් කෙනෙක් සාන්ත දාන්ත කෙනෙක් පස්වාන්දාහතර බුදුවණ්ඩ කියන්නෙත් නැහැ ඉස්සරහට ඇවිල්ලා කියනවා මහරජතුමනි මහරජතුමා ඔන්න දැන් සාවධාන වහනවා එකත් පස්සෙ ඉඳගෙන කවුද එහෙනම් මේ පන්සලේ භික්ෂුන් වහන්සේ වැඩම කරලා භික්ෂුන් වහන්සේට තියෙනවා ගැටලුවක් මොකද්ද ගැටලුව භික්ෂුන් වහන්සේ ඉදිරිපත් කරනවා බලන්න මහරජතුමනි පොහොය දවසටත් මේ හෝපිටිගම වෙළඳපොළේ වෙළඳාම් කෙරෙනවනේ. ඒ නිසා මේ පන්සලට එන මිනිස්සු ප්‍රමාණය අඩු වෙලා මේගොල්ල ආගමෙන් දහමෙන් ඈත් වෙලා යයි මෙහෙම වුණොත්. ඒ නිසා මේ පොහොය දවසේ වෙළඳාම් කරන එක නතර කරොත් හොඳයි. රජතුමා එක පිළි අරගෙන පොහොය දින වෙළඳාම් කිරීම තහනම් කියලා නීතියක් දානවා. ඒ විතරක් නෙවෙයි පොහොය දින වෙළඳාම් කළා වුණොත් මයිංගන විහාරේ පහම්පත්තු කිරීම සඳහා තෙල් ලබා දෙන්න වෙනවා දඩයක් විදියට. ඒ නිසා ලොකු පාඩුවක් වෙන්නේ ඉවෙන්නේ පොහොය දවසේ වෙළඳාම් කරන්න ගියාම. ඒ වෙළඳාම් කරලා උපේන මුදලට වඩා වැඩි මුදලකට මයිංගන විහාරේ පහම්පත්තු කරන්න තෙල් දෙන්න වෙනවා. පින් සිද්ධ වුණාට ඒක කැමැත්තෙන් කරන්නේ නැති නිසා ඒක තේරුමක් නැහැ. රජ්ජුරුව එහෙම නීති පනවන. මොකක්ද අපට මේකෙන් තේරෙන්නේ? ඔතක අපි නීතියක් දෙකක් කියන්න ඕන මතක හැටියට. කියලා කියනවා උදේ රජතුමා උදේ පාන්දර
උදේ පාන්දර දවල් දහවස්ද අපි දන්නේ කොහොම වුණත් උදේ රජතුමා හතරවන උදේ රජතුමා හා හතරවෙනි කියව මේම නේද හතරවන උදේ රජතුමා නීතියක් නීති පැනෙව්වේ හෝපිටිකම් වේදපොල් සම්බන්ධයෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද මේකේ එහෙනම් එදා සාර්ථක වෙළඳාමක් තිබුණු බව තමයි ඒකෙත් සඳහන් වෙන්නේ ඔන්න 6 වෙනි එක හෝපිටිගම වෙළඳපොළ සම්බන්ධයෙන් වෙළඳපොළ සම්බන්ධයෙන් හතරවන උදය රජතුමා නීති පනවා ඇති බව අපි මේකට කියනවා මොන සෙල්ලිපියද සෙල්ලිපියේ සඳහන් වෙයි අපි කියනවා මේක බදුළු ටැම් ලිපිය කියලා නේද බදුළු ටැම් ලිපිය බදුළු ටැම් ලිපිය ටැමක් විදිහට තියෙන සොරබරු ලෙවල් සෙල් ලිපිය කියලාත් ඔකටම කියනවා ඉතින් ඒ විදිහට අපට කියන්න පුළුවන් දේශීය වෙළඳාම් පිළිබඳ සාක්ෂි කියන්න පුළුවන් ඊළඟට තවත් ඒ උදාහරණ තියෙනවා නේද මොන මතකද ඉඳලා කර්මාන්ත කරා නේද හම්බන්තොට මණ්ඩගලේ නෑ කොහොමද අපි කිව්වේ මේ එතන තියෙනවා නේද අපි අර කලින් කියෝ පාඩමේ තියෙනවා මොකක්ද පොළොන්නරුව මුතුගල්ලේ මජ්ජිම නම් කම්මල්කරු මජ්ජිම කියලා කම්මල්කරුවේ එයා ගල් ගුහාවක් හදලා පූජා කරලා තියෙනවා ගල් ගුහාවක් හදලා පූජා කරලා තියෙනවා එතකොට එයා ඒ ගල් ගුහාව හදන්න එයා ධනවත් වෙඳලා තියෙනවා එයා හදන අර කම්මල් බාණ්ඩ විකුණලා ඒ දේවල් කරන්න ඇති ඒව කළා තමයි මේක හදන්න ඇත්තේ ඒ නිසානේ එයා ගැන සඳහන් වෙන්නේ නැත්නම් ඉතින් කම්මල්කරුව කොච්චර ඉන්නේද එතකොට එයා ව්‍යාපාරිකයෙක් එහෙනම් ඒකත් අපිට ගන්න පුළුවන් මහත්වෙනි කාරණේ විදිහට මොකද්ද පොළොන්නරුව මුතුගල්ලේ මජ්ජිම කියන කම්මල්කරු ගල් ගුහාවක් පූජා කළ තියෙනවා ඔහු වෙලෙන්දෙක් බව වෙලෙන්දෙක් බව සඳහන් වී තිබීම වෙලෙන්දෙක් බව සඳහන් වෙලා තියෙනවා ඊළඟට තව තියෙනනේ හම්බන්තොට වෙහෙර කැමේ නූල් කටි ඔහු පෙහෙකරු කියලා හම්බන්තොට වෙහෙර කැමේ ඉන්නවා නූල් කටින පෙහෙකරුවේ අන්න එයත් මේ වෙහෙර කැම සෙල්ලිපියේ රෙදි වියන වෙළෙන්දෙක් පිළිබඳ රෙදි වෙළඳාම කළ වෙළෙන්දෙක් පිළිබඳ සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ මේ දෙන්නම ගල් ගුහා පූජ කළා කියන බව සඳහන් කරන්න මේක ඉස්සරහින් චුට්ටක් විස්තර ඇතුව ලියාගෙන මට මේ ඉඩ ප්‍රශ්නය එන නිසායි මම මෙහෙම ලිව්වේ. හොඳයි. දැන් එතකොට අපට ඔන්න හොඳ විස්තරයක් එනවා ලංකාවේ මේ දේශීය වෙළඳපොළ තිබුණු බව කියන්නේ. ඉතින් මේ කරුණු 8ක් තියෙනවා. එතන මේ කරුණු 8 තියෙන බව මතක තියාගන්න. ඒ කරුණු 8ෙන් අපි දේවල් පැහැදිලි කරනකොට 10 ශ්‍රේණියට ප්‍රමාණවත්. 11 පන්තියේදී ප්‍රමාණවත්. ප්‍රමාණවත්. එතකොට මේක මම කිව්වා වගේ විස්තර ඇතුළත් වෙනකොට මේකේ නීතිය දෙකක් තව ලිය වෙනකොට ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් පිටුවකින් තුන් කාලක් විතර ලියවේවි. ඉතින් ඊට වඩා විභාගෙදි ලියන්නත් බෑනේ නේද? තව උදාහරණ කොච්චර තිබුණත් අපි මේ ටික විතරක් ගන්නවා හේතුව අපි පොතේ තියෙන ටික ඉගෙන ගමු. නැත්තම් තව ගත්තර වරදක් නෑ. ඒ වුණාට අපි ගොඩක් වෙලාවට ඕ ලෙවල් වලදී බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ට පෙළ පොතේ තියෙන දේ හොඳට පුළුවන් කියලා. එහෙනම් කරුණු 8ක් දැන් මතකද කියලා බලන්න. අන්න ඒකට පුළුවන්ද කියලා අම්මට හරි තාත්තට හරි පාඩම් පොඩ්ඩක් දෙන්න උත්සාහ කරන්න.
සටහන් ලියලා තියා ගන්න ඕන. සමහර ළමයි මට දැන් සමහර කෙනෙක් මට කලාතුරකින් මගේ හිතවත්කමක් තියෙන කෙනෙක් ගෙන් අහුවාම මේ ළඟම ඉන්න කෙනෙක් කතා කරපු වෙලාවකදී අහුවාම මට දැනගන්න ලැබිලා තියෙනවා සටහන ලියාගෙන නැහැ. එහෙම වුණොත් මේවා කරන්න අපට වෙන්නේ නැහැ. මොකද හේතුව තව අපට කාලය පිළිබඳ ගැටලුවක් වෙන නිසා අපට පන්ති තව මේ ව්‍යසන ඉවරුණෙන් පස්සේ අලුතෙන් දාන්නත් බෑ කාලය වැඩියෙන් ගන්නත් බෑ. ඔයගලන්ට ගැටලු මතුවෙන ඔයගලට ඔක්කොටම එහෙම පන්ති වැඩි කරගෙන කරගෙන යන්න බෑ. ඒ නිසා මේ ක්‍රමේ ඔයගොල්ලෝ ප්‍රයෝජන ගන්න. මේ පාඩමේ දැන් මම මේ ටික කිව්වා. ඊළඟ ටික ඊළඟ කොටසට තමයි දාන්නේ. මොකද මට පේනවා වෙලාව ගොඩක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මට හරියට වැඩේ කියලා දෙන්න ගියාම වෙලාව ගැන හිතන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සරහයව තව ටිකක් කැටි කරලා මම ඉක්මනින් ඉක්මනින් කියලා අවසන් කරනවා. ඕගොල්ලන් දමන් දවසක් කර දවසක්වත් මේන් එකක් ඕගොල්ලන්ට දානවා. ඕගොල්ලත් බලන්න ඉගෙන ගන්න 10 පන්තියේ අය ඉන්න 11 පන්තියට උනත් වරදක් නැහැ. ඒ ඉන්න අයට මේ පණිවිඩය දීලා ඒගොල්ලන්ට ප්‍රයෝජනයක් ගන්න දෙන්න. මගේ තියෙන එකම සතුට ඕගොල්ල වැඩි වැඩියෙන් මේකේ ප්‍රයෝජනය ගන්නවා නම් ඒක තමයි මට දැනට ලැබෙන සතුට. ඒ නිසා ගැටලුවක් තිබුණොත් මම අර කලින් කිව්වා වගේ මට කතා කරලා අහන්න. මේකේ අඩුපාඩුවක් වුණොත් මොකක් හරි ඒකත් මට කතා කරලා කියන්න. මට පේනවා සමහර වෙලාවට මං ලියපු ඒවායි අඩුපාඩු මම නැවත බලන වෙලාවට මට පේනවා. ඉතින් ඒ නිසා අපි ඊළඟ එකකින් හමු වෙමු. මේ විදේශීය වෙනාමෙන් එතෙක් අපි මෙතනින් නවතිමු. සටහන ලියා ගන්න පාඩම් කරලා තියා ගන්න. පාඩම ඉවර වුණාම ටියුට් එක සාකච්ඡා කරමු.